අමුතුම මලක් වාගේ ලස්සනක් දැක්කේ මං ඔබ ගාවයි ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝභයි ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි ඒක නමක් නැතුව සින්දුව කරගෙන ආව මාස දෙකක් විතර සින්දුවට නමක් තිබ්බේ නැහැ හරියට ලියලා තිබ්බෙත් නැහැ මේ ඒ අවශ්‍ය කොටස වෙන වෙන වචන තිබුණා ඉතින් ඒක මට ටයිටල් එකට ස්ට්‍රෝං වදි කියලා හිතුණා ඉතින් ඒ ඊට පස්සේ නමක් නැතුව කරගෙන ආවා මොකක් හරි මිනිස්සු කතා බහට ලක් වෙන දෙයක් මොකක් හරි තියෙන්න ඕනි කියන තිබුණා හිතේ පස්සේ හරි හරි එහෙනම් හරි මලක්නේ හා කියලා හිතයි හිතේ ඉන්නකොට මේ පොඩි අමුතු වචනයක් දාමු කියලා විතරයි ඉතින් කිව්වේ මං කව මේ මොකද අමුතු වචනයක් දාමු මොකක් හරි අය කොහෙවත් නැති කියලා ඉතින් අපි අමුතුම මලක් තාමත් ඉන්නේ ගායකයෙක් නේ මං ඇවිල්ලා එන්ටර්ටේනර් කෙනෙක් විදිහට තමයි මං දකින්නේ ගායකයෝ සඳුන් මල්ලිලා ඔය කට්ටිය තමයි ඒ කියන්නේ ගායන හැකියාව ගත්තාම සඳුන් මල්ලිලාට වගේ ලොකු මේකක් නෑ මගේ ලොකු පරාසයක් නෑ නමුත් අර සින්දු කියනවා ගායනා කළා හැබැයි මම එන්ටර්ටේනර් කෙනෙක්. ඒ කාලේ මන් දැන නදීරය මට හම්බුණාද කියන එක ලොකු මේ ෆ්ලෑෂ්බැක් හම්බුණාද කියන එක ලොකු මේ මතකයක් නේ. මං මේ මම ෂෝ බලන්න යන එක ඒ වගේ දේවල් නැහැ නේද ඉතින් සාමාන්‍යදි කියලා කරා ඒ ආසාවට 2005 2006 2008 තමයි මං අයින් වෙන්නේ. බෑන්ඩ් එක. එතකොට මං හිතන්නේ 2008 අයින් වෙන්නේ. ඔව් 2008 කියන්නේ ප්‍රශ්න මෙයාගේ අර විදියට ස්ටයිලෙකට අපි ටිකක් ආස කරා වැඩිපුර ටිකක් හොඳටම ආස කරා. ඉතින් මේ හරහා ඒ කියන්නේ මෙයාව බලලා ඉවර වෙලා මෙයාව ෆලෝ කරන්න පටන් ගත්ත කට්ටිය අපි ඊට පස්සේ දැක්කා. ඉතින් අපි ඒ කෙනාව තමයි අද දවසේ සම්බන්ධ කරගත්තේ. දැන් අලුත් වැඩකිනුත් සම්බන්ධ වෙලා ඉන්නවා මේ ඕෂි. මේ දෙරණත් එක්කම යන වැඩකින් අපිට අලුතෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි නදීර නෝනි සයිවන් සුබදේශනක්. ඔල්රයිට්. ඉතින් කියන්නකෝ අලුත් වැඩ කටයුතු කොහොමද වෙන්නේ? අවුරුද්දකින් විතර සින්දුවක් කරේ නැහැ. හේතුව අවුරුද්දකම චුට්ටක් මේ කාල සීමාවත් එක්ක අත බලමු සමහර විට තව මාසයක් දෙකක් ඇතුළත දාන්න පුළුවන්. ඒ කියන්නේ සින්දු කරා යනේව කරේ නැහැ සමාජයට යනේව තාම කරේ නැහැ අවුරුද්දක් එකමාරක් විතර යනවා. මේ කරන්න ඉන්නේ සහ දෙරණ ටීවී එකේ අපි වයා ගයා වයා කියලා ප්‍රෝග්‍රෑම් එකක් යනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර මේ වෙද්දි? ඒකට හොඳ ප්‍රතිචාර සහ ලොකු ගොඩක් ප්‍රතිචාර හම්බ වෙනවා. ඒ කියන්නේ මේ මම ඔය අවුරුදු පහකින් විතර වගේ ප්ලේ කරන්නේ. ආහහා. කියන එක මම කියන්නේ මම ප්ලේ කරන්නේ නැහැ. මොකද මම සිං කරන්න වැඩේට එකතුනත් එක්කම පොඩක් එකක් අතහැරනවා වැඩේ. අනිත් එක තමයි ඔක්ටපෑඩ් ප්ලේ කරනවා නම් මට අවශ්‍ය කරන ඒ වටිනාකම හම්බෙන්න ඕන. අනිවාර්යයෙන්. ඒ වටිනාකම හම්බුනොත් තමයි මම ප්ලේ කරන්නේ. ඒ වටිනාකම දෙරණෙන් දුන්නා. ඉතින් ඒකින්ද ප්ලේ කරනවා. වටිනාකම කියන්නේ සල්ලිමත් නෙමෙයි. ඔව්. දැන් මම පෑඩ් එක ඉස්සරහා ඉඳ ගන්නවා නම් ඒකේ වාව් එකක් තියෙනවා කියලා මට දැනලා තියෙනවා. ඉතින් ඒකට ඒ වාව් එකට මට වටිනාකමක් තියෙන්න බෑ. ඉතින් ඒක අඳුනගෙන තියෙනවා. දැන් මං හිතන්නේ මේ 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 දැන් ඔය මේ ගයා බයා වැඩේ ඒ එකතුවීමට ඔව් දැන් ඒකෙදිත් මං හිතන්නේ මේ බෑන්ඩ් එකටත් දැන් ඒ කියන්නේ පිටින් ආරාධනා ලැබෙන තරමට ආරංචි තියෙනවා. ඔව් ඇත්තටම මේ ඔව් ඇත්තටම මේ බෑන්ඩ් එක අපිට දෙන්නකෝ. ඔව් ඔව් මේක මේ ඇත්තටම මේකේ මේ 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 ඇත්තන මේකේ අදහස අපේ කුමාරසිරි පතිරණ ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි අයියාගේ. කුමාරසිරි අයියා තමයි මට කතා කරේ. ඉතින්
ඇත්තටම මේ පිටින් සහ විදේශ රටවල වලින් පවා ආරාධනා තියෙන ආරාධනා කියන දැන් මේ මේ දැන් මේ යන මේකත් එක්ක කරන්න බෑ මේක ඉරුණුගාම කරමු කියලා ආරාධනා කරලා තියෙනවා මේකේ මේ ඕෂි තියෙන chance එක තමයි මේකේ මේ ඔක්කොම players ලට සින් කරන්නත් පුළුවන් ගායකයෝ ඔක්කොම ගායකයෝ ඉන්නේ ඒ නිසා එක වැඩෙන් වැඩ දෙක තුනක් කරගන්න පුළුවන් කරගන්න පුළුවන් හරි ওই විදිහට තමයි ඉතින් අලුත්ම වැඩේ ගැන කතා කරන්නේ يعني මෑත කාලේදී අයියා නතර කරපු තැන ඉඳලා අපි කතා කරොත් එහෙම ඒ කියන්නේ ගීත අපි ගීත අන්තිමට මම කරේ මම හිතන්නේ ඔබ නොවන කාරණකින් පස්සේ සරදම් සරදම් කියලා සින්දුවක් කිරුවා ඊට පස්සේ මගේ පොඩි පොඩි ඔය ඒවා දැම්ම මගේ choice එකට මගේ මගේ අතල් එකට කියන්නේ ඒ වගේ කරා අර මගෙන් ඉල්ලනේ මන් දුන්නේ නැහැ හේතුව හේතුව කියන්නේ චුට්ටක් හිටියා ඉතින් පොඩි කාලයක් ගත්තා එක දිගටත් ඕක කරද්දි ඉතින් පොඩි තියෙනවනේ මගේ තියෙනවා දෙයක් අර අර මටත් චුට්ටක් එපා වෙනවා ආ එහෙම එකක් ඕ දැන් ප්ලේ කරන එකත් එහෙම තමයි චුට්ටක් ගාගෙන ඇති කොහොමද 12න් පස්සේ මියුසික් කියන එක මට බෑ කරන්න ආහහහ දැන් 12 පහ වෙද්දි කොහොමත් මම ප්ලේ කරන එකට කොහොමත් කැමති නෑ 12න් පස්සේ තව ගෙවනවා නම් කරන්න රයිට් ඔෂි මම මේ පෞද්ගලිකව මම මෙන්න මේ සින්දුවට हितरा ඒක ගොඩක් ගියා ඒ කියන්නේ එතකොට මේ මේ ස්ටේජ් එකේ නැතුවම මේක ගොඩක් ගියා ඊට පස්සේ තමයි පළමු අධිකාරය කියන එක ඉතින් මේ රදීෂ් වැන්දබෝන මල්ලි තමයි මියුසික් කරේ සජිත් වී චතුරාංග ලිව්වේ සජිත් මල්ලි ආදරෙන් මතක් කරනවා දෙන්නවා ඉතින් ඕක ඇත්තටම මේ මේ මට දෙද්දි හිතුවේ නෑ ඒ කියන්නේ වචන චුට්ටක් අමුතුයි වගේනේ ඒ හින්දා මේ මම හිතුවේ නෑ වුණාට මේ මේ ඔය හින්දුව කරපු කාලේ මේ සමහර රටවල් වලින් කතා කරලා මේ එකට දෙකට මන් නිදියන් ඉඳලා අයියේ සින්දුව පොඩ්ඩක් කියනවා අපි සෙට් වෙලා සින්දු ඉන්නේ අයියේ සින්දුව පොඩ්ඩක් කියනවා අයියේ පොඩ්ඩක් කියලා සමහර දවසට සමහර එක දවසක් මල්ලි කියන කතා කරලා අඬලා තියෙනවා අයිය මේ මෙහෙම සීන් එකක් ඉන්නේ අයියේ මේ මට මම මේ සින්දුව අහනවා මට මාර සීන් එකක් වෙලා තියෙන්නේ එහෙම වෙලා තියෙනවා ඇත්තටම ගොඩක් ජනප්‍රිය වුණා සින්දු right ඉතින් ඔන්න ඔහම තමයි දැන් අපිට ගොඩක් දේවල් තියෙනවා අද කතා කරන්න. පළමු අයිතිකාරෝ ඒ දවස්වල කොච්චර පෙම්බඳින්නේ නැද්ද සින්දුවට. යා ඇවිල්ලා ඉන්නේ නේ. හොරා වගේ ඉඳගෙන ඉන්නව මෙතන. right යා ඇවිල්ලා තියන්නේ. දැන් අපි පමාවට කරුණු අපි හොයන්නේ නැහැ දැන්. අපි හොයන්නේ අපි අහන්නේ නැහැ මොකද ඒක ලොකු කතාවක් වෙනවා. right හමුතුම් මලගෙන අපිට මුලින්ම කියලා වැඩේ පටන් ගමු. හා හරි ඔක්කොම කලින් ඉතින් පරක් වුණා චුට්ට සමායෙන් නැත්තම් ඔයාලගේ විතර නෙමෙයි අහගෙන ඉන්න කට්ටියගෙන් සමාව ගන්න එපා ඉතින් මේ රයිට් සමාව දුන්නා සමාව මං අමුතු මලක් ගැන කිව්වොත් ඉතින් ගීතය මේ මාස ගණනක මහන්සියක් ඇත්තටම අමුතු මලක් කියන්නේ අපි අපි කිය ගොඩක් දෙනෙක්ගේ මාස 4ක 5ක විතර මහන්සියා ඔඩියෝ එක වීඩියෝ එක දෙක ප්‍රොජෙක්ට් එකක් මොකද ඔඩියෝ එකවත් වෙනම රිලීස් කරේ නැහැ ඔක්කොම එකට තමයි මේ පාර රිලීස් කරන ගීතේ ඉතින් ඒකට හරියන ආදරේ හම්බුණා කියලා මං හිතනවා ඒකට හරියන්නම වෙච්ච මහන්සියර මොකද මේ පැය පහක් විතර යනකොට මම බලන් හිටියා මේ ලක්ෂයක් විතර බල්ලි ඉවරයි ඊට පස්සේ මං හිතුවා හරි මේ පාර කරපු මොකක් හරි අමුතු දේ මිනිස්සු බාර ගනීවි කියලා ඔව් ඉහෙලිම වාර අන්තිම මොකද ට්‍රෙන්ඩින් වන් වුණා දවසක් යනකොට ඊට පස්සේ සතියක් 31 දිගට වන් එකේම හිටියා ඉතින් මේ වෙද්දි කොහොමද ලක්ෂ 13යි ගානක් විතර බලලා right හරි ඉතින් YouTube එකේ සෑහෙන වෙනසක් අපි දැක්ක මේ දවස්වල මේ අමුතුම මල කොහොමද බාර අරගෙන තියෙන්නේ කියලා මේ අපි නවගෙන කතා කරා මේ දා මේ මේ කියන්නේ මේ අපි ඕඩේ රිලීස් කරද්දී අමුතුම මල කියන එක සාමාන්‍යයෙන් මේ අර එහෙම වාතාවරණයක් තියෙන හින්දා ආපු නමක්ද නැත්නම් ඔය කොහොමද මේ නෑ අතර මේ නමක් නැතුව දැන් මම හිතාන විතර දානවා මේ රෝෂන් මේ පොඩි බ්ලොග් එකක් බ්ලොග් එකක් කියන්නේ පොඩි මේකින් එකක් දානවා ඔඩිය එක වීඩියෝ එක දෙකම හැදිච්ච විදිය ඒකෙදි පෙනී එක මේ ඒක නමක් නැතුව සින්දුව කරගෙන ආව මාස දෙකක් විතර සින්දුව නමක් තිබ්බේ නෑ හරියට ලියලා තිබ්බෙත් නෑ මේ ඒ අවශ්‍ය කොටස වෙන වෙන වචන තිබුණා ඉතින් ඒක මට ටයිටල් එකකට ස්ට්‍රෝංග් වදි කියලා හිතුණා ඉතින් ඊට පස්සේ නමක් නැතුව කරගෙන ආවා
ප්ලේ කරනවා ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම කරගෙන යනවා හැබැයි නමක් නැහැ සින්දුවට ඊට පස්සේ මැදක් හරි තමයි මේ මොකද්ද මේකට අපි දාන්නේ මට මේ සින්දුවට මොකක් හරි මිනිස්සු කතා බහට ලක් වෙන දෙයක් මොකක් හරි තියෙන්න ඕනි කියන තිබුණා හිතේ එතකොට මේ එන එන නම එකක්වත් හරි නැහැ වසිත අයියා තමයි ගීත ලිව්වේ වසිත අයියට එන එකපාරට නම් අපිට හිතන්න බැරි ඒවා මට ඉතින් ඉතින් අපි හැමෝම කතා වෙලා සෙට් වෙන එක නේ දාන්නේ පස්සේ මලක් මලක් ගගා හිටියා මොකක් හරි මලක් නම් මල් මොකක් හරි කියේ මං එච්චරම ආසාවක් තිබුණේ නැහැ පස්සේ හරි හරි එහෙනම් හරි මලක්නේ හා කියලා හිතයි හිතේ ඉන්නකොට මේ පොඩි අමුතු වචනයක් දාමු කියලා විතරයි ඉතින් කිව්වේ මං කව මේ මොකක් හරි අමුතු වචනයක් දාමු මොකක් හරි අයි කොහෙවත් නැති කියලා ඉතින් අපි අමුතුම මලක් සෙට් වුණා ඉතින් ඒක මං හිතනවා මිනිස්සු මොකක් හරි වෙන විදියකට බාර ගත්තා කියලා වීඩියෝ එකත් තමයි පස්සෙත් ඒ අයිඩියා එක මේ කොහොමද ඒක සඳුන් ගෙත එහෙම නැත්නම් චාරුගේ පැත්තෙන් කොහොමද නෑ සුපුරුදු විදියටම ඉතින් මේ චාරුකගේ ඩිරෙක්ෂන් එක යනවා කියන්නේ චාරුකගේ ස්ටෝරිය එතකොට ඒ කතාව මුලින්ම කියපු දවසේම මට ඇත්තටම මේ හිතට වැදුනා කියන්නේ සින්දුවට සෙට් වෙනවා කියන එකත් දැනුණා එතකොට ඒ ඒ දේවල් එක්ක අපි ගත්තු ඒ කියන්නේ කාස්ට් එකයි ඒ කියන්නේ අසංකී කවින්දු එයාලගේ ඇක්ටිං සුපර්බ් මේ තියෙන ඒගොල්ලෝ හොඳටම කරා ඒගොල්ලෝගේ දේ මාර තාත්විකයි අසංකීත් මං හිතන්නේ මේ මේ රූප රචන වල මියුසික් වීඩියෝස් වලට ඉඳලා නැහැ ෆිල්ම් මේක හිටියා මිසක මං හිතන්නේ ඉඳියේ නැහැ ඉතින් ඒකත් මටත් හිතේ ඒකත් සතුටා ඉතින් ඔය ඔක්කොම තමන්ගේ ජොබ් එක හරියට කරා ඉදී වීඩියෝ වීඩියෝ එකටත් ගොඩක් මාන්සියලා ඇතරම් ඔයයිට් ඔය විදිහට තමයි නේ මම අතර විශ් කරන්න කෝල් එකක් ගත්තාම ෆෝන් නැහැ වා ඔන්නෑම කියන එක වන්දන්නේ අර මේ වෙනකල් තරහ නෑ දැන් හරි දැන් හරි දැන් 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 තරහ නෑ ෆෝන් එක නවන් දින්නේ වැඩසටහන අතර අපි ගත්ත කෝල් එක ඔයයිට් දැන් මේ මේ නදීරන් එහෙමත් එහෙම දැන් මේ නදීර දැන් මේ මේ සඳුන් අමුතුම මලක් කරලා තියෙන එකේ මේ අමුතුම වැඩක් කොහොමද කරන්න බලාපොරොත්තු තියෙන්නේ සඳුන් මල් කරපු සින්දු එක අමුතු නමක් ඒක අමුතු මලක් يعني අමුතු නමක් සහ මේ වෙනසක් තියෙන මියුසික් වලට අම්ම. ඔව්. අර අපි දැන් වෙනම එකක් නේ තියෙන්නේ. වෙනම ට්‍රෙන්ඩ් එකක් නේ තියෙන්නේ. ඒ ට්‍රෙන්ඩ් එකටත් වඩා වෙනස් සද්දයක් සහ ඒකේ වීඩියෝ එකෙත් වෙනම කන්සෙප්ට් එක හරි මරු. සහ බීදි මම හරි ආදරේ. මෙයා එතකොට දිමංක මල්ලි, ආශාන් මල්ලි, නිලාන් ඔය සෙට් එකට මම අර සමහර පරණ අලුත් අය මෙයා වෙන්නේ නැහැ නේ. මම ඉතින් මෙයාලත් එක්කත් ඔය සෙට් වෙලා ඉන්නවා. නැත්ත. ඔරයිඩ් අපිට කොටන් දේවල් තියෙනවා කතා කරන්න. කියන්නකෝ දැන්. මේ වගේ ගීත ගණනාවක් තියෙනවා දැන් ඊට පස්සේ පුංචි සමල්ලේගෙන් පටන් ගත්ත ගමනත් එක්ක මේ සෑහෙන පිරිසක් අර ඔක්ටෝබර් වාදන ශිල්පියට අමතරව ගායන ශිල්පියෙක් විදියට ඔබට කැමැත්තක් දැක්වුවා කියන්නකෝ දැන් කොහොමද එතනින් වෙනස් වුණත් එක්කම ලැබුණු ප්‍රතිචාර ටික ඇත්ත කතාව කිව්වොත් ගායකෙක් වෙන්න නැහිනකින්වත් හිතුවේ නැහැ වාදකෙක් විදියට ඔය ප්ලේ කරන ගමන් සින්දු කිව්වා ඉතින් මොකද්ද හේතුවකට ඉතින් ගායකෙක් වුණා ගායන ශිල්පියා කියන එක කවද්ද අඳුරගත්තේ මුලින්ම ඒ කියන්නේ මේ 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 ඔක්ටෝබර්නේ ජීවිතේම කරගෙන තිබ්බේ දැන් එතනින් වෙනස් වෙලා මෙතෙන්ට තාමත් ඉන්නේ ගායකෙක් නේ මං ඇවිල්ලා එන්ටර්ටේනර් කෙනෙක් විදිහට තමයි මන් දකින්නේ ගායකයෝ සඳුන් මල්ලිලා ඔය කට්ටිය තමයි ඒ කියන්නේ ගායන හැකියාව ගත්තාම සඳුන් මල්ලිලාට වගේ ලොකු මේකක් නෑ මගේ ලොකු පරාසයක් නෑ නමුත් අර සින්දු කියනවා ගායනා කළා හැබැයි මම එන්ටර්ටේනර් කෙනෙක් ඒ කියන්නේ ඩාන්ස් කරන්න පුළුවන් ප්ලේ කරන්න පුළුවන් ස්ටේජ් එකෙත් වෙන විස්තරයක් කරන එක්කෙනෙක් හැබැයි සින්දුත් හිට් නේ රයිට් මේ කැමති මේ වෙලාවේ අහන්න පුංචි සමල්ලි පොඩ්ඩක් සජ්ජු මගේ net මායි මේ ඉඳන් මට ඉඟි කරන පුංචි සමනලි ඔය නෙතු පියන් අතර හැංගි නුඹ සිප ගන්නට ආසයි පුංචි සමනලි මගේ net මායි මේ ඉඳන් මට ඉඟි කරන මේ ගීතේ කොහොමද මේ ආරාධනය ලැබෙන්නේ මේක මම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේදී 2007 වගේ ඉතින් රොෂාන් අයගෙත් සින්දු තියෙනවා මම රොෂාන් අයට කිව්වා සින්දුවක් කරන්න ආසයි කියලා මට කියන්නේ මම සින්දු කිව්වා මුලින්ම ගායනා කරේ ඔය එතකොට මම ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට එද්දි කවුරුත් හිටියේ නෑ මේ මේ වෙස්ටර්න් මේ කියන්නේ බටහිර සින්දු කියන ඉංග්‍රීසි ඒවා කියන්නේ හිටියේ නෑ ආපු ගාම මට හම්බුනේ බැක් ස්ට්‍රීට් බෝයිස් ලාගේ එතකොට ඔය මයිකල් ආන්සුරෝ කොයි වගේ ඒවා තමයි කිව්වේ ඉතින් ඒ ඒක චුට්ටක් ඇඟේ තිබුණා මං හිතන අපේ දගලාති දුව සිං කරන මල්ලි හැම දැකලාදී
दूर टाइल तेया भाषे तम ऐहिच्य देवल मट पोड़ कालिन गईड कि होटल से सीनियर कि बामन कि अपेर पोड़ काल मम पोड़ काल बाबोनियम सिंधु ऐहुना ඒ ආభాෂය තිබුණා ඉතින් මම ගායනා කරේ මුලින් මේ ඔය බැක් ස්ට්‍රීට් බෝයිස් ලාගේ බෝයිස් ඕන් ලාගේ වෙස් ලයිෆ් වගේවා තමයි කිව්වේ ඉතින් මේ රොෂාන් නැට මං කියද රොෂාන් නැක ඔයා කරනවා නම් කරන්න ඕන වෙනස් එකක් ඔය දැන් මේ යන ඒවා හරියන්නේ නැහැ කියලා රොෂාන් නැක කිව්වා කාට හරි කියලා ලියන්න කියලා කලින් එකක් දැල් ලියලා දුන්න සෙට්ුන්නේ නැහැ හ්ම් හ් ඊට පස්සේ තමයි රොෂාන් නැය දුන්නේ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ එයාගේ නම්බර් එක දුන්නේ කතා කරලා ලියාගන්න කියලා සම්පත් ලියලා දුන්න එකට රොෂාන් නැය මෙලඩි එක හදලා ඊටවසේ ඔකේ අර ෆීමේල් කැලලත්තියන එකට මගේ හොඳම යාළුවා මේ ඒ කියන්නේ දැන් අපි සේස්ත්‍රේ ගත්තොත් ගෑනු ඒ කියන්නේ අපි ෆීමේල් ආටිස්ට් ලගෙන් මගේ හොඳම යාළුවා ශානිකා වනදසේකර හොඳම යාළුවා කිව්වොත් නෙවෙයි හොඳ තවටත් අපි යාළුකම තියෙනවා ඉතින් මේ ශානිකත් කැලලක් කියලා දිනවා ශානිකාටත් මං කතා කරලා හම්බට කීයක් ඕනද පීස්සු දෙයක් ඕනද සල්ලි ඒ කැලල කියලා කියලා දුණා ඉතින් ඒ වගේ එකට සපෝට් එකක් හම්බුණා ඔතනින් තමයි සින්දු හැදුනේ එක දවසයි අපි ලයිව් ප්‍රෝග්‍රෑම් එකක මේ ෂෝ එක ටීවී ලයිව් එක ගැහුවා ඊට පස්සේ ඉතින් ඒක දිගට අරහට ඉල්ලන්න ගත්තා ඒක පුංචි සම්මනේ ඇල්බම් එකක් කරන තත්ත්වෙටම වැඩි ගියා ෆ්ලෑෂ්බැක් සංගීතයෙන් සංගීත කණ්ඩායම අයින් වෙන තත්ත්වෙටමත් ආවා මම ගායකෙක් වෙනවා හැම නැත්නම් දැන් පොඩි කාලේ නම් අපි අහනකොට කියන්නේ නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා ටීචර් කෙනෙක් වෙනවා මේ වගේ දේවල්. සඳුන්ගේ කොයි කාලේද ගායකෙක් වෙනවා කියන එක හඳුනගන්නේ සහ සඳුන්ට හිතෙන්නේ? හඳුනගන්නේ නම් පොඩි කාලේ. නමුත් ඒකත් හරි ආම්බයක්. මම මේ මම එක්තරා තරංගයකට මගේ දහම් පාසලේදී මේ තරංගයකට සහභාගී වෙන්න යනවා. ඒකෙදී මේ ඒක මම නෙමේ සහභාගී වෙන්නේ අතර මාව දාලා මේ ලිස්ට් එකට දාලා හොරෙන් මම දන්නේ නැහැ. පස්සේ මට නම කතා කරලා ස්ටේජ් එකට අරගෙන කිසිං කරන්න කොහම තමයි මම මේ මට ගාතාවකුයි මේ සිං කරන්න කොට මට තියෙන්නේ ගාතාවක් කියන්න ගාතාවකුයි මචං මේ තව මොකද්ද ඔව් එක සින්දුවකුයි ඔක තමයි කියන්න තියෙන්නේ ඒ කියන්නේ මේක තරඟයක් පද්‍ය ගායනා තරඟයක් ඒ කියන්නේ ඒකෙදි පද්‍ය හා ගාතා ගායනා කියලා කියන්නේ ඔක තරඟෙට යන්න තියෙන්නේ අර මේ බල මණ්ඩලයේම ඉන්න කට්ටියත් එක්ක තරඟ කරන්න තමන්ගේ දහම් පාසලෙන් තේරිලා යන්න තියෙන තරඟේ මේ. ඉතින් ඕකෙදි මෙච්චර කාලයකට කරගෙන ආපු කට්ටියකුත් ඉන්නවා. මං දහම් පාසලට අලුත්. එතකොට ඒ කට්ටියත් අවුල් යනවා උතරදී. ඒ කියන්නේ ඇයි කොහෙවත් ඉඳලා ආපු කෙනෙක් මේ කියන්න මේ පුළුවන් කෙනෙක් කොහොමද එහෙම ආවේ? කවද්ද එහෙම කියලා ප්‍රශ්නයක්. ඔව්. කොහොම හරි මං එතන දින්නා. දින්නුවට පස්සේ මාව ඒ තරඟෙට යවුවා. වැඩක් උන්නේ නැහැ මං දින්නේ නැහැ. ඊට පස්සේ ඇත්තටම මේ එක දිගට ඒ කියන්නේ මම හරි මම දන්නේ නැහැ නේ මේක මට ලැජ්ජයි මට තේරෙන්නේ නැහැ පස්සේ ටීචර්ස්ලා එව මාව ඒ මගේ ලැජ්ජ ගති අයින් කරලා මාව මේ විවිධ ප්‍රසංගික සින්දු කියන්නේ එහෙම දැම්මා පස්සේ මම ඒකෙදි මම ස්ටේජ් එකට නගින්නත් බය වුණා කොහොමරි මාව උස්සලා තමයි ස්ටේජ් එකට තිබ්බේ මම එන්න මිටි කොහොමද දැනට ලොකු උසක් නැහැ පොඩ්ඩක් තමයි ඇත්තටම උසක් තියෙන්නේ ඊට පස්සේ ඒක දෙවනි බුදුන් ලෙස තමයි එතන මං කිව්වේ අන්න එදා තමයි එහෙම ස්ටේජ් එක මුලින්ම සින්දුවක් කියවන කිව්වේ එතකොට මට මතකයි ගොඩක් දෙනෙක් මේ හැංගීම් බර වෙන්න මම මේ ගීත ගායනා කරා ඇත්තටම ඒ කියන්නේ මම ඒක මට ලොකු ජයග්‍රහණයක් ජීවිතේ පළවෙනි ජයග්‍රහණය වෙන්නේ නැති එක ඊට පස්සේ ඉඳන් දිගටම ඒ ගමන පාසලේදී ඔය ඒ දේවල් එක්ක හැමතිස්සම ඉන්නවා ඉතින් සින්දු කියනවා සින්දු මේ හැම සෙමිනායක ගහනවා සයිඩ්‍රම් එක ගහනවා බේස් එක ගහනවා නම් එකක් ගහනවා ඕන එකක් ගහනවා ඒ දවස්වල සඳුන්ට මේ අවස්ථාවක් ලැබුණද ඒ කාල සීමාවේ කියන්නේ මේ නදිරය මේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාලේ ෂෝ එකක් බලන්න සජීව බලන්න නෑ මං හිතන්නේ අයියේ මොරටු පැත්තට එහෙම ආවදයි මං හිතන්නේ ගොඩක් පොඩි ඇති මං හිතන්නේ සඳුන් ඒ කියන්නේ ඒ කියන්නේ 2000 එක දැන් අපි කතා කළා ඒක ඔව් දැන් මං අද දන්නේ හරි වයස අපි දෙන්න ගැප් එක ලොකු ගැප් එකක් තියෙනවා ඉතින් මං සන්තෝෂයි මේ අපි යාළුවෝ ඒක නදීරයක හිම ගැප් එකක් නැහැ බෑ මම මාසයි දැන් එයාගේ වයසට එතකොට ඒ වගේ ඉන්නේ නෑ නෑ ගැම්මා ඔව් තර කියන්නේ තා කියන්නේ මං කියන්නේ අන්න ඒක තමයි තියෙන්න ඕන දැන් සඳුම් මල්ලිත් එක අපි මෙහෙම ඉඳන්
අපිට අර හිතේ මුකුත් තියන්නේ නැතුව ඕපන් කතා කරන්න පුළුවන් නම් අන්න අපි තරුණයි. ඒ තරුණකම ඒ ඒකම ඇති තරුණ වෙන්න. අනිවාර්යයෙන්ම. hina වෙලා කතාන හිතේ ගුණ තියා ගන්න නැතුව ඒකම ඇති තරුණ වෙන්න. ඔව් ඔයාලා මම දෙන එකම ඇඩ්වයිස් එක. අනික ඕපන් වෙන්න ඕන. අනිවාර්යයෙන්. දැන් නදීරයලා බෑන් සෙල්ලම් කරන කාලේ අපි ඇත්තටම පොඩිනේ පොඩි එකත් එක්ක ඒ කාලේ මන්ද නැ නදීරය මට හම්බුණාද කියන එක ලොකු මේ ෆ්ලෑෂ් බෑක් හම්බුණාද කියන එක ලොකු මේ මං මේ මම ෂෝ බලන්න යන එක ඒ වගේ දේවල් නැ නේද ඉතින් සාමාන්‍ය දෙයක් කරා ආසාවට 2005 2006 2008 තමයි මං අයින් වෙන්නේ බෑන්ඩ් එකේ එතකොට මං හිටියේ අයින් වෙන්නේ ඔව් 2008 කියන්නේ right abi 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 ඔබට කතා කරන්න යන්නේ right මේ ප්‍රශ්න කැහුවොත් මේ බෑන්ඩ් එකට යන්නේ 2000 බෑන්ඩ් එකට යන්නේ ශිරාවට හරි අවුරුදු කීයද නේද එතකොට හරි මේ ප්‍රශ්න කැහුවොත් එම එතකොට දෙන්නගෙන් මේ ප්‍රශ්න කරනවා මේ characters දෙකක් දෙන්නම් මේ දෙන්න ගැන දකින්න විදිය අපිට කියන්න يعني හොඳම සහ දන්න කියන දෙන්නෙක් මම තෝරගන්නේ මෙතෙන්දි මන්ද මුලින් මේ අය හරි නදීරයි අපි අහන්න රොෂාන් ප්‍රනාන්දු කියන කෙනා ගැන කොහොමද දකින්නේ රොෂාන් අයියා කියන්නේ මම දකින්නේ අර පළවෙනි දේ දැක්කහම කෙනෙක් දැක්කහම එයා ඩංගාල රීඩ් කරන්න පුළුවන් එයාට සහ රේඩාර් ගන්නේ අන්න හරි දැක්කා මාව දැකලා සින්දු දෙකයි ඔඩිෂන් කරේ අහහ බාලිකාවියන් එකයි මధుර යාමේ සින්දු දෙකයි ප්ලේන් බගේ බැලුවේ ඊට පස්සේ සින්දු කියන්න පුළුවන් ඒව බලනවානේ ඒ බලලත් එකපාරයි බැලුවේ සෙට්මයි සින්දු ටික ඒ බලපේක ඊට අමතරව බලපුවාම රොෂාන් නෑ කියන්නේ පට්ට වාසනාවන්තයි එයාට හිතුනොත් ගෙට පිටිපස්සේ මැනික් තියනවා කියලා එයා හැරුවොත් එයාට හම්බෙයි චර ඒ වගේ chance එකක් තියෙන මේ මේ පොරක් කියමුකෝ මම දැකලා නැහැ අනිත් එක තමයි දෙයක් මේ කිව්වා කියන්නකෝ බලන්නකෝ ඕක මෙහෙමයි කියලා වෑන් එකේ සමහරලාට සමහර දේවල් කියනවා ඕක මෙහෙමයි කියලා සමහරලාට ඒක සමහරලාට හරියනවා يعني ඉවක් කියන්නේ තියනවා සහ යාගේ මේ තව එකක් තියෙනවා මේ මේ කොතනකවත් ගිහිල්ලා ඒ කියන්නේ බෑන්ඩ් එකවත් Tamange මේකවත් හැල්ලුවට ලක් කරන්නේවත් ඒ විදිහේ වැඩවත් එයාගේ අතින් කෙරෙන්නේ නැහැ බෑන්ඩ් එකට අපිට වින්නත් බෑ මන්ද අපි ඉදින්නම් එහෙමයි අපි කවදාක්වත් අදටත් තී නීති රීති අපි යනවා වෙඩින් එකට ගිහිල්ලා මේ කුඩ අරක්කු බිව් ග්ලාස් එකක්වත් බී එකක්වත් එහෙම තීින්න බෑ මගේ බෑන්ඩ් එකෙත් මමත් එහෙම තමයි දැන් නියම නියම විනේ අතින් සෑහෙන උඩින් තියන උඩින් තියන නේමයි සඳුන්ට මොන් දෙන්නේ මේ ළඟම ඉන්න මිත්‍රෙක් සජිත්වි චතුරංග ගැන ඇත්තරම මං හිතන්නේ මන් තරං අගතියටපත් වෙච්ච මේ මනුස්සයා නිසා ඒ කියන්නේ අපි ඇත්තරම සජිත් ගැන කතා කළොත් ඔක්කොම කලින් කියන්න ඕනේ වෙලාවට වැඩ කරනවා කියන එක මං පුරුදුුනේ එයා මම පැය භාගයක් නම් පරක් වෙන්නේ ඔහු පැය දෙකක් පමණ පරක් පැය දෙකක් විතර පරක් වෙනවා සාමාන්‍යයෙන් ඕන වැලකට එනකොට ඉතින් ලයිව් එකකට එම ගෙන්නන්න එපා කියන අවවාදය මම ඔබට ලබා දෙන උපදේශ මේ ඉතින් ඒ අර කියන්නේ 8ට තියෙනවා නම් 6ට පටන් ගන්නවා කියලා කියන්නේ ඒ 6ට කිව්වත් වැඩක් නැහැ එහෙම වැඩක් නැහැ ඊට පස්සේ ඒක අංකයකට කිව යුතුයි ඊට පස්සේ ගත්තොත් අතරම හොඳ හොඳ මිත්‍රෙක් හොඳ සහෝදරෙක් සජිත් කියන්නේ අඩු වයසකින් ඒ කියන්නේ අපි දෙන එක වයසේ එනකොට එයා ෆීල්ඩ් එකේ මේ සක්සස් වෙන්නේ අර යා වික්‍රියක ගහන්නේ බොහොම අඩු වයසකින්. ඉතින් එයාට ඒකට ලොකු එයාගේ ටැලන්ට් එක වගේම එයාට ලොකු මේ අරමුණක් තිබිලා වැඩ කරපු මිනිස්සෙක්. ඉතින් අපි හැමෝම එහෙමයි. ඉතින් සජිතුත් අරමුණක් ඇතුව වැඩ කරපු මිනිස්සෙක්. ඉතින් මං හිතනවා එයා කියන්නේ අර අඩු වයසින් ටාගට් කවර් කරන්න හදන මැෂින් එකක් තමයි එයා. එයා එහෙම කෙනෙක්. ඕල්රයිට්. හා ගොඩක් ටැලන්ටඩ්. අපිට තියෙන හිට්ස් කීපයක් නම් මම හිතනවා ජනප්‍රිය කියන එක ජනප්‍රියත්වයට උපරිමේ තියෙන ගීත 500ක් විතර ඇති මේ මනුස්සයා. ඒකට මැදින් පයින් දෙනවා මගෙත් තියෙනවා. අනිවාර්යෙන්. අපි ගොඩක් ආඩ්ස් වගේ තියෙනවා. රයිට්. ආයු කාලේ නිමා වෙන්නට කලින්ගෙන ආව කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න හොඳම කාලේ ගෙවි යනකොට ජීවිතයේ තියෙන මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියේ නුඹ අමුතුම මලක් වාගේ ලස්සනක් දැක්කේ මං ඔබ ගාවයි ඒ සුන්දර
රත්මයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි දැවෙනා දුකමේ වාවනු බෑ කඳුලෙල් දෙනේතේ බාරගන්නේ නෑ මාතරම් කවුරුවත් ඔබට නම් ආදරේ කරන්න දැවෙනා දුකමේ වාවනු බෑ කඳුලෙල් දෙනේතේ බාරගන්නේ නෑ රයිට් සමුගන්න විනාඩි කිහිපයක් තියදී මේ ප්‍රශ්නේ මේ දෙන්නගේම ගීතත් එක්ක එකතු කරලා මට අහන්න හිතුණා. ඔය අහනවද ඕෂි මම අහනවා මේක. ඔයා කියන්නේ අර අපි අහන්න කරලා හිතාගෙන හිටපු මෙහෙමයි ඉතින් මෙහෙමයි. දෙන්නගේම අහන්න බලන්න මේ ප්‍රශ්නේ දැන් ජනප්‍රියත්වයට පත් වෙනකොට රසික ආදරය කියන දේ නිරන්තරයෙන්ම ලැබෙනවා. අපි කතා කරන්න හැදුවේ රසිකාවියන් ගැන. ඔව් දැන් සාමාන්‍ය කැමතිම මුළු උත්තර දෙලි නැහැ. ඉතින් කොල්ලන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න. කොහොමද මේ මේ දරු පවුල් කාරෙන්ගෙන් ඔයා අහන්න ප්‍රශ්න සඳුන්ට මෙහෙම ඒ කියන්නේ දැන් දැන් සින්දුවෙන් සින්දුවට ප්‍රේක්ෂක ආදරය ලැබෙනකොට රසික ආදරය ලැබෙනකොට රසිකාවියෝ කියන අයගෙන් ලැබුණු ආදරයත් එක්ක එහෙම රසිකාවියන්ගෙන් සාමාන්‍යයෙන් අර දරා ගන්න බැරි තරම් ආදරේ ලැබුණ මොහොතවල් තියෙනවා. දැන් අපි ස්ටේජ් එකෙන් බහිනකොට සෙල්ෆි ගහන්න එනවා අනේ සඳුන් මේ සින්දුවට මං කැමති මං ගොඩක් කැමති ආ එහෙම කියලා එනවා. ඒ වගේ. ඉතින් ඇත්තටම කාලෙකින් ඒ අත්දැකීම හම්බුනේ ඇත්තටම. මොකද මේ ෂෝ නැති නිසා ඔක්කොටම මට ඉතින් මේ හොඳම රසිකාවිය දැන් ළඟ ඉන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක මුලින්ම වුණා. ඔය තනි වෙන්න පා ගීතේ තමයි කොහොමද මුලින්ම අහලා තිබ්බේ. ඒ දවස්වල. එහෙනම් ඉතින් මේ ඊට පස්සේ දැන් ඇත්තම ඒ කතාව ගත්තොත් එහෙම ඒ කියන්නේ ෂෝ එකක් ළඟට ගියාම පාරක තොටකදී එහෙම ඉතින් ඒ ආදරේ ඒ විදිහමයි සහාර මං ආස්වාදේ තමයි ඒ ෂෝ එකේ ඉවර වෙලා ඒ වට කරගෙන ඉන්න. ඉතින් ඒක ආයි කවද කරන්න වෙයිද දන්නේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කොහොමත් ළඟටවත් එන්න බැරි වෙන්නේ ෂෝ කරත් නේද. ඒකත් එක්ක ඉතින් හරි දුකයි. ඒ කියන්නේ ඒ ආදරය ලබන්න සෑහෙන මහන්සි වුණා කට්ටක් ඇවා දැන් ඒක ලබ හිටියා. දැන් හොඳම රසිකාවියගෙන් ආදරය ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන. ඉතින් රසිකාවියන්ගේ ආදරය කියන එක එදා අදත් නොඅඩුව තියෙනවා. ඒක වෙනසක් නෑ. කතා ආදරය එක. තියෙනවා තාම ඇත්තටම. ඔව් එහෙම වයසක් කියලා එහෙම නෑ ඉතින් තියෙනවා. හැබැයි ඉතින් හැමදේම මේ අර අර විනිවිද භාවයකින් යන්නේ. ෆෝන් එක ඕන වෙලාවක මේසේ උඩ තියෙනවා. ෆෝන් එක ඕන වෙලාවක ඇඳ උඩ තියෙනවා. වයිෆ් ෆෝන් වෙලාවක බලන්න පුළුවන් මෙසේජස් බලන්න පුළුවන් දකින්නවා. එන රික්වෙස්ට් දකින්නවා මෙසෙන්ජර් එකට එන WhatsApp ද ඕන එකක් දකින්නවා. හැබැයි රසිකාවියව අයිතා භාවිතා කරන එක නෑ මගේ. ඇත්තට මගේ පවුල් ජීවිතයේ රහස සහ මේ සුන්දරත්වය ඒකයි. වයිෆ් සේරම දකිනවා. අපි දෙන්නගේ තියෙන ලව් එක වෙනම කතන්දරයක් සඳුන් මල්ලිලා දන්නවා. මම ආඩම්බරේන සඳුන්ලා ගැනත් කිසිම ගොසිප් එකක් මට කිසිම එකක් නෑ. ගොඩක් සන්තෝෂයි ගැන. මොකද මේ ඔය කාලේ සමහර අපි අහපු කට්ටියට ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ ලොකු ලෝකෙ නැති ප්‍රශ්න. ඉතින් මම මට අහන්න දකින්නවත් නෑ මේ මේ අපි අශාන් මල්ලි ගැන දිමංක ගැන අපිට මට කියන්නේ ඒ තුන් දෙනා මම මේ මෙයා කරලා කතා කරන්නේ මාත් එක්කද අලුත් අයගෙන් මාත් එක්ක ගොඩක් ක්ලෝස්. ඉතින් ඒකින්ද මෙයාලා ඉන්න විදිය ගැනත් මම ගොඩක් සන්තෝෂයි. ඒ කියන්නේ ආදරයට වෙනම තැනක් දීලා රසිකත්වයට වෙනම තැනක් දීලා අනිත් ඒවටත් වෙනම තැනක් තියෙනවනේ. ඇත්ත කතාවෙන් ඒක අර දිග ගමනක් යන්න හරි අපිට අනිවාර්ය මේ ගමනක් කියලා දෙනවා යන්න ඕන. සතුටුයි යන්නේ. රයිට් එහෙනම් ඉතින් අද අපි සමුදෙන කියලා ඇසි වෙන්නේ නදිරයට වගේම සඳුන්ට. එහෙනම් අපි අලුත් නිර්මාණය සඳුන්ගේ දායකය තුලා තියෙන චාට් එකට. ඉතින් නදිරයගෙත් ළඟදිම වෙනස් විදිය වෙනස් ආරක නිර්මාණයක් එනවා කියලා අපිට ආරංචිය බලාපොරොත්තු වෙනවා. ඉතින් ලැබුණු සැනින් වැඩේ කරපු ගම අපිට බාර දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි සඳුන් මොනවාරි අවසන් වශයෙන්. ඔව් ඇත්තටම ඒ කියන්නේ පළවෙනි ගීතේ ඉඳන්ම අද වෙනකන් ගීතයක් රිලීස් වුණු සැනින් රටට මහන්න දෙන්න ගෙන්නලා මෙතනට කතා බහ කරනවට සහ රටට මහන්න දෙනවට ගොඩක් ස්තුතියි කියනවා දෙරණට. ඉතින් ඔන්න වෙනදා වගේම අලුත් ගීතයක් ගැන බාර දෙනවා. අමුතුම මලක් කැමති තැනක කැමති විදියට තියන් ඔයාලට බාරයි. ජය ජයවා නදිරයා.
ඇත්තටම ගොඩක් ස්තුතියි මාවත් ආරාධනා කරලා මටත් ඉතින් මේ ටිකේ මේ දෙරණෙමයි කරගින්න ඉතින් මේ ගොඩක් ස්තුතියි මම FM එකට මම හිතන්නේ මම පළවෙනි වාර ආපු මේම චාර්ජ් ෂෝ එකට ආපු ඔව් පළවෙනි වාර ඉතින් ගොඩක් සන්තෝෂයි මොකද මේ මේ සාමාන්‍යයෙන් මෙයා මෙයාව දකිද්දි ඉන්න තැන ලී පිරිසිදු වෙලා වෙනම සීන් එකකට යන හැම තැනදීම පාටි එක හම්බුනත් අපි මෙයා මෙයා අපේ පුද්ගලිකව මගේ බිරිඳත් කැමති ඉඳගන්න මෙයාලත් එක්ක මෙයා ශානිකාව සෙට් එක මොකද ලී පිරිසිදෙනවා පට්ට විදිහට හරි මාරු ජොලි ඉතින් සඳුන් මල්ලිත් එක්ක අද මේ උදෙන්ම මේ වැඩේට මට කතා කරන්න ගොඩක් ස්තුතියි thank you මං හැමදාම ඉන්නවලත් එක්ක FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number one radio station ආදරේ මිසයි අහන්නේ